ඔයාලම එකතු වෙලා ඉන්නේ RAM Studios Video Games Master Class channel එකෙන් අරගෙන එන තවත් tutorial video එකක් එක්ක. ඉතින් මේ session එක කරන්න වෙනද වගේ මම රවිදු ඕමන්ද. ඉතින් අද අපි පළවෙනි tutorial category එකේ video එක තමයි පටන් ගන්න යන්නේ. ඉතින් මේ tutorial category එකේදී අපි කතා කරන software එක තමයි Blender කියලා කියන්නේ. ඉතින් මේ Blender කියන tutorial category එකේ පළවෙනි video එකේදී අපි කතා කරන්නේ කොහොමද Blender කියන software එක install කරගන්න කියලා. ඉතින් ඔයාලට ඔයාලා මීට කලින් වීඩියෝ එකක් බලලා නැත්නම් ඒ කියන්නේ බ්ලෙන්ඩර් ගැන අපි කතා කරපු වීඩියෝ එකක් තිබ්බා. ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා ඉන්න. ඒකෙදි අපි කතා කරනවා බ්ලෙන්ඩර් කියලා කියන්නේ මොන වගේ software එකක්ද? ඒක මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? ඒගොල්ලන්ගේ subscription system මොනවද? මේක free ද මොකක්ද කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. දැන් මෙතන මම උඩින් වීඩියෝ එකේ card එකක් add කරන්න. ඒ වීඩියෝ එකේ link එක. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ අවසානයටත් මම මේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා හරි මේ වීඩියෝ එක බලන්න කලින් හරි මේ වීඩියෝ එක බලලා ඉන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ බ්ලෙන්ඩර් කොහොමද මේ ඉන්ස්ටෝල් කරන්න කියලා. එතකොට බ්ලෙන්ඩර් කියන එකනාව ගන්න ඕනේ වෙබ්සයිට් එක තමයි blender.org කියලා කියන්නේ. ඉතින් .com වගේ බ්ලෙන්ඩර් එකේ වෙබ්සයිට් එක තියෙන්නේ blender.org කියලා. ඒකට හේතුව තමයි org කියලා කියන්නේ ඕගනයිසේෂන් කියන තේරුම එන දෙයක්. එතකොට මේ ඕගනයිසේෂන් බ්ලෙන්ඩර් ඕගනයිසේෂන් එකට අදාළ වෙබ්සයිට් එක blender.org කියලා ටයිප් එකෙන් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. එතකොට blender.org කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට උඩින්ම මෙන්න මේ විදිහට පේනවා download blender 2.93.2 කියලා ඒගොල්ලන්ගේ අලුත්ම version එකේ number එකත් එක්කම button එකක් තියෙනවා. ඉතින් මෙතන ගියාට පස්සේ මෙන්න මේ විස්තර ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඒ ටිකත් ඊළඟට website එකට ගිහිල්ලා බලමු. මේගොල්ලෝ කියනවා Windows එකේ install එක MB 170, කියන්නේ megabyte 170ක් වෙනවා. මේක Windows 10 එකට සහ Windows 8.1 වලට support වෙනවා. එහෙමත් නැත්නම් compatible වෙනවා. හැබැයි Windows 7 වලට මේගොල්ලන්ගේ support එක තවදුරටත් නැහැ කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට Windows 7 computer එකක් නම් තියෙන්නේ මේ Blender කියන එක ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අගෝස්තු 4 2021 අගෝස්තු 4 වෙනිදා තමයි මෙන්න මේ දැන් download කරන්න තියෙන Blender එකේ 2.93.2 කියන version එක මේගොල්ලෝ release කරලා තියෙන්නේ කියලාත් මේගොල්ලෝ mention කරලා තියෙනවා. ඊට අමතරව දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඉතින් මේ Windows ගැන කියන්නේ මට Windows වලට විතරද මේක තියෙන්නේ? මට Mac OS Linux වලට නැද්ද? නෑ. ඔයාලට මේක Windows සහ Mac OS වලටත් ගන්න පුළුවන්. එතකොට Windows එකෙත් මේගොල්ලෝ ඉන්ස්ටෝලර්ස් දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි normal install එක. ඒක MB170යි. ඊට පස්සේ portable එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම portable, ඒ කියන්නේ ඒක කෙලින්ම system එකට install වෙන එකක් නෙමෙයි, වෙනම copy paste කරන්න පුළුවන් උනත් ෆයිල් එකක් විදිහට තමයි මෙන්න මේ portable කියන ෆයිල් එක එන්නේ. එතකොට මේ portable කියන එක megabyte 195ක ෆයිල් එකක් වෙනවා. ඊට අමතරව මේකළු mention කරලා තිනවා ඕගොල්ලන්ට blender.org එකට අමතරව ඔගලංගෙම Windows වල තියෙන Microsoft Store එකනොත් මේක download කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ Mac OS එකක් නම් ඔයාලට තියෙන්නේ ඒකෙත් versions දෙකක් තියෙනවා, Intel වලටයි Apple Silicon වලටයි. එතකොට Intel වලට තියෙන එක MB193ක් සහ Apple Silicon වලට තියෙන setup එක MB158ක් කියලා මේගොල්ලෝ mention කරලා තියෙනවා. ඊට අමතරව Linux එකට MB159ක setup එකක් තියෙනවා. ඊට අමතරව Linux version එක ඔයාලට Snap Store එක හරහා download කරගන්න පුළුවන් කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. ඊට අමතරව ඕගොල්ලන්ට Blender එකේ source code එක ඕනේ නම් source code එකෙත් ඒගොල්ලෝ ෆයිල් දෙකක් තියෙනවා download කරගන්න. Blender එකේ Blender නිකන් source code එක ගත්තොත් MB41ක ෆයිල් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් Blender එකයි ඒකේ libraries ඔක්කොමත් එක්ක ඕගොල්ලන්ට download කරන්න පුළුවන් MB596කට. එතකොට ඔයගොල්ලෝ මොන හරි Blender එකේ වෙනස් කරන්න ඉන්නවා නම්, ඒක changes මොන හරි කරලා ඒක Python script හරහා API එක අරගෙන මොන හරි changes කරන්න ඉන්නවා නම් ඔයාලට මේ source code එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා Steam කියලා කියන්නේ games sell කරන website එකක්. එහෙමත් නැත්නම් platform එකක්. ඉතින් මේ Steam platform එකේ නේ ඔයාලට ඕන නම් Blender software එක download කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. Free of charge. ඉතින් මෙන්න මේ විදිහට ඒගොල්ලෝගේ ඉන්ස්ටෝලර්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී ඩවුන්ලෝඩ් කරන්න යන්නේ Windows ඉන්ස්ටෝලර් එක MB170ක් තියෙන. ඊට අමතරව මේගොල්ලන්ගේ blender.org කියන .site එකෙන් තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ මේක. ඉතින් ඊට අමතරව Blender එකේ Blender Experimental කියලා මේගොල්ලන්ගේ වෙනම build එකක් තියෙනවා. ඒ build එක
හැමදාම අප්ඩේට් වෙන එකක්. එතකොට බ්ලෙන්ඩර් ඉවෝල්ව්ස් එවරිඩේ. එක්ස්පෙරිමන්ටල් බිල්ඩ්ස් හැව් ද ලේටස්ට් ෆීචර්ස් ඇන් වයිල් දෙයර් මයිට් බී කූල් බග් ෆික්සස් ටු. දෙයර් ආර් අන්ස්ටේබල් ඇන් කැන් මිස් අප් යුවර් ෆයිල්ස්. ඒ කියන්නේ මේගොල්ලෝගේ බ්ලෙන්ඩර් එක්ස්පෙරිමන්ටල් කියලා වෙනමම එකක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. මේකෙදි වැඩේ තියෙන්නේ මේ බ්ලෙන්ඩර් එකම තමයි. හැබැයි ඒකට අප්ඩේට්ස් නිතරම එනවා. එතකොට අප්ඩේට් වෙනකොට ඔයා මොකක්ද ප්‍රොජෙක්ට් එකක වැඩ කරගෙන ඉන්නවා නම් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩවලට පොඩි අවුලක් යන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියනවා. හැබැයි ඒ අප්ඩේට් එක තියාගෙන ඔයාට පුළුවන් අලුතෙන් එන ෆීචර්ස් මොන හරි බග් ෆික්සස් තියෙනවා නම් ඒවා ටෙස්ට් කරන්න, ඒ වගේ දේවල් වලට ඔයාට මේ බ්ලෙන්ඩර් එක්ස්පෙරිමන්ටල් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා බ්ලෙන්ඩර් එක්ක ගොඩාක් කනෙක්ට් වෙලා ඉන්නවා නම්. එතකොට මේගොල්ලෝ අර කිව්වොත් වගේ රෙකමෙන්ඩ් කරලා තියෙනවා මේක ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකේ. එහෙමත් නැත්නම් ඔයාගේ මොකක්ද ප්‍රොජෙක්ට් එකක් ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් එකකට මේ බ්ලෙන්ඩර් එක්ස්පෙරිමන්ටල් කියන සෙටප් එක පාවිච්චි කරන්න එපා කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක්hari මොකද්ද hardware requirements තියෙන්නේ කියලා ඕගොල්ලන්ට ඔයාලට පෙන්නනදි මම මේ පොඩි කොළපාට ලයින් එකක් දාලා තිනවා වෙබ්සයිට් එකේ කොටසක්. මෙන්න මේ සයිට් එකට මෙන්න මේ ඇඩ්‍රස් එක හරහා තියෙන තැනට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් hardware requirements ටික බලා ගන්න. ඊට අමතරව minimum requirement recommended සහ optimalම hardware requirements මොනවද කියලා මේගොල්ලෝ කොටස් තුනකට දාලා තියෙනවා. එතකොට minimum කියලා කියන්නේ blend සාමාන්‍යයෙන් හරි 50,000 හරි දුවන්න ඕගොල්ලන්ට මේ minimal settings ටික තිබ්බනම් හොඳයි. recommended කියලා කියන්නේ ඊට අමතරව සාමාන්‍ය විදිහට දුවන්න මෙන්න මේ වගේවත් තිබ්බනම් හොඳයි කියලා තමයි ඒගොල්ලෝ recommended එකේ දාන්නේ. ඊට පස්සේ optimalම කියලා ඒගොල්ලෝ දාලා තියෙන්නේ blend හොඳම performance වලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳම performance එකකින් දුවන්න නම් මෙන්න මේ රිකුවර්මන්ට් එක තිබ්බනම් හොඳයි කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ බ්ලෙන්ඩර් කියන සොෆ්ට්වෙයාර් එක දැන් ඉන්ස්ටෝල් කරගන්න කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා. හොඳයි, ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ blender.org කියන වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලට ඕගොල්ලන්ගේ පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකෙන් මෙන්න මේ සයිට් එකට එන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට open source 3D creation free to use any purpose forever කියලා download blender කියලා බටන් එකක් මෙතන තියෙනවා. ඉතින් මම මේ download blender කියන option එක දෙන්නම්. ඉතින් download blender කියන option එක දුන්නාට පස්සේ ඇත්තටම මෙන්න මේ download කියන tab එකටම තමයි ඔයාව open වෙන්නේ. ඉතින් මේ විදිහට download කියන තැනට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තව තියෙනවා download එකට අදාළව තව එක එක tabs කීපයක්. එතකොට ඔයාලට මේ tabs වලට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා long term support කියලා එකක්. ඊට පස්සේ මෙතන මේගොල්ලන්ගේ රිලීස් නෝට්ස් තියෙනවා. රිලීස් නෝට්ස් කියලා කියන්නේ මේගොල්ලන්ගේ අලුතෙන් version එකක් ආවම ඒ version වලට අදාළව මොනවද අලුතෙන් තියෙන්නේ කියලා ඒ notes ඒගොල්ලෝ වෙන වෙනම දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තමයි system requirements තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති ඒ system requirements සහ ඔයගොල්ලන්ට උනාද ඕන වෙන support graphic cards පවා ඒ දේවල් ඔක්කොම විස්තර මෙතන තියෙනවා. මම අර presentation එකේ mention කරපු නැති දේවලුත්. ඊට පස්සේ මෙතන demo files තියෙනවා. ඊට පස්සේ ඔයාලට previous versions බලන්න පුළුවන්. හරි, එතකොට තව දෙයක් තමයි demo files වල ඔයගොල්ලන්ට මේ වගේ blender වල splash screens ගන්න පුළුවන්. ඒ කියන්නේ splash screen එකක් කියලා කියන්නේ blender එක මුලින්ම open වෙනකොට ඒගොල්ලන්ගේ තියෙනවානේ පොඩි screen එක කන්නේ screens එක එක කට්ටිය හදපු ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ splash screens ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලන්ගේ previous versions ගැන මේගොල්ලෝ දාලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ තව builds කියලා එකක් තියෙනවා. එතකොට මේ builds වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත් alpha version එකකුත් මෙතන තියෙනවා blender 3. කියන. ඉතින් මෙතන macOS linux ඒ දේවල් හැම එකටම මේ alphas ටික ඔයගොල්ලන්ට ඕනනම් download කරලා බලන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ මෙතන කියලා තියෙනවා they can be unstable and mess up your files use at your own risk. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මොනහරි ongoing projects වලට මේවා පාවිච්චි කරන්න එපා. ඕගොල්ලන්ට කැමති නම් විතරක් test out කරලා විතරක් බලන්න නම් විතරක් මේ bills පාවිච්චි කරන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් bills කියන option එකට ගියපුවම bills එක යටතේ daily experimental patch library billboards and builders කියලා වෙන වෙනම versions කීපයකුත් තියෙනවා bills යටතේ. ඉතින් මේ දේවල් ඔයාලට කැමති විදිහට explore කරලා බලන්න පුළුවන්. මම ඕගොල්ලන්ට කරන්නේ මේ දේවල් පෙන්වන එක විතරයි. මට එකින් එකට හැමදේම කියලා දෙන්න බැරි නිසා. ඉතින් මම යනවා download කියන කොටසට. ඉතින් download කියන කොටසට ගියපුවාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට windows install එක download කරගන්න.
ඊට අමතරව මෙතන Mac, Linux, OS ඒ දේවල් ටික ඔක්කොම මෙතන වෙන වෙනම mention කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ experimental කියන version එක ඔයාලට මෙන්න මෙතනින් තමයි download කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි download කරමු Blender එක. ඉතින් Blender එක මේ විදිහට මම download කියන button එක දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති you are breathtaking කියලා Blender is now yours and keep forever කියලා ඒගොල්ලෝ පොඩි message එකක් එක්ක ब्लेंड डाउनलोड करोड कैंसल करना मंगा ऑलरे सैटअप डाउनलोड कर स्टेप अपे ब्लेंड क्लाउड जॉइन पुल अंकेला मेघलू की मैं ब्लेंड क्लाउड खाली वीडियो मेन करा मुखद ඉතින් අපි හැම ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා අපි බලමු මේ බ්ලෙන්ඩර් එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් බ්ලෙන්ඩර් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් එක ඩබල් ක්ලික් කරන්න සෙටප් එක. ඉතින් ඔයා මේ විදිහට සෙටප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඩබල් ක්ලික් කරාට පස්සේ මේ විදිහට Windows install එකක් preparing to install කියලා එනවා. අපි ටිකක් කියලා බලමු. इंस्टॉल करने डिफॉल्ट लोकेशन डिफॉल्ट लोकेशन पेन सी ड्राइव प्रोग्राम फाइल्स ब्लेंडर फाउंडेशन फोल्डर ब्लेंडर 2.93 के इंस्टॉल ඉතින් මම මෙතන next දීලා ඊට පස්සේ install කියන button එක දෙනවා ඊට පස්සේ මේ විදිහට installing blender කියලා පොඩි window එකක් ඇවිල්ලා blender එක install වෙන පටන් ගන්නවා. ඉතින් තාමත් අපිට පේන්නේ නැහැ bar එක ඉස්සරහට යනවා කියලා අපි බලමු. හොඳයි ඉතින් ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩර් එකේ බාස් ටික ඔක්කොම ගිහිල්ලා ඉන්ස්ටෝල් වෙලා දැන් බ්ලෙන්ඩර් කියන software එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා කියලා ඔයාලට පේන වෙති ඩෙස්ක්ටොප් එකේ අපේ සෙටප් එකට යටින් බ්ලෙන්ඩර් icon එක ඇවිල්ලා තියෙන එකත් එක්ක. ඉතින් අපි මේ විදිහට බ්ලෙන්ඩර් සෙටප් එක දැන් ෆිනිෂ් කරමු. ඉතින් තව කියන්න අමතක වෙච්ච දෙයක් තමයි මේ බ්ලෙන්ඩර් කියන එක කොච්චර වටිනවද කියලා තේරෙන්නේ දැන් 3D Max වගේ software එකක් නැත්තම් Maya වගේ software එකක් ගත්තම ඒගොල්ලන්ගේ සෙටප් එක විතර जीबी बर गाक ब्लेंडर की सॉफ्टवेयर के एम एमबी एक सैटअप इंस्टॉल करना पड़ विना की थिंक एने ब्लेंडर की सॉफ्टवेयर के ए थिंग बेलोल फीचर्स बलन मेगोल कोहमद मेचर ऑप्टिमाइज करे हितागण तमर गति तीनों अरे सामान्य लोक सॉफ्टवेयर से बल इन कोहम होना अभी दें ब्लेंडर सॉफ्टवेयर के ओपन कर बलम अभी दें ब्लेंडर सॉफ्टवेयर के इंस्टॉल कर लीवर है राइट इतनी मे विधिया ब्लेंडर एक मार इकमें ओपन उत्तना एक लंग मम पर्सनली 3D Max माया दीवा पावचि के लिए इतकोट एम गता सहन विलाको ओपन विन थिंग ए बूट टाइम में गते ब्लेंडर की सहन हो तेरा इन क्यों पुलवा इतनी ब्लेंडर की पलवीन पार ओपन कर आट पास मे विधि पड़ी आर्ट वर्क वाले क्विक सेटअप कर देवल इतना मेतन तीन लांग्वेज इट पास शॉर्ट कट्स के लिए इतकोट शॉर्ट कट्स इंडस्ट्री कंपेटिबल ब्लेंडर 27X के देवल तीन ऐ थिंक ये देवल गए मैं इच्छर फैमिली है ऐ थिंक ये सब आपको हम ब्लेंडर की ऑप्शन तीन इट पास सिलेक्ट विथ लेफ्ट और राइट इतकोट आगे ऑब्जेक्ट सिलेक्ट करना डिफॉल्ट मेथड लेफ्ट देना पुलवा राइट देना पुलवा इधं आप देंट लेफ्ट तीयम इट पास स्पेस बार पाविच करना प्ले टूल सर्च इवे देवल इट पास ब्लेंड डार्क थीम मेकअप तीन इवे तव एक मेगोलंग थीम्स तीन इधं को मम्मी सैटिंग्स देंट विनस्कर हेतु मे सैटिंग्स आट पास उन्नत विनस्कर पुलवांग निशा इधं उदा ब्लेंड 2.93.2 की वर्षन डाउनलोड कर लेती है मम्मी इलांट नैक्स्ट की ऑप्शन देना नैक्स्ट की ऑप्शन दुनिया पास अब वेलकम स्क्रीन थिंक मैं वेलकम स्क्रीन
අලුතින් ෆයිල් එකක් ඕපන් කරන්න පුළුවන් getting started කියලා manual එක blend එකේ website එක සහ credits කියන part එකට අපිට access හම්බෙලා තියෙනවා release notes තියෙනවා ඊට පස්සේ development fund එක ෆයිල් එකක් තියෙන එකක් ඕපන් කරන්න මේ වගේ ගොඩක් දේවල් මේගොල්ලෝ අපිට දීලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට වැඩ කරන්න පටන් ගන්න එතකොට මට ඕන නම් මේ menu එකෙන් අයින් වෙන්න ඔයාලට තියෙන මෙන්න මේ viewport එකේ තැනක click කරන එක විතරයි. හැම click කරපු ගම අර window එක අයින් වෙනවා. ඉතින් මේ විදිහට තමයි blender එකේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟ tutorial එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ viewport එක navigate කරන්නේ මොන වගේ options වලින්ද මේක navigation ටික කරන්නේ කියලා. ඉතින් අපි මේ video game master class course එකේ කරන tutorial categories වල videos වල පුළුවන් තරම් හැමදේම basics ඔගලන්න මිස් වෙන්නේ නැතුවම කියලා දෙන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඒකට හේතුව පස්සේ අපි ඇඩ්වාන්ස් ටියුටෝරියල්ස් කරනකොට ඔගලන්ට කිසිම කරදරයක් නැතුව ඒ දේවල් ටික ඉක්මනට අල්ලගන්න සහ අපිටත් කිසිම කරදරයක් නැතුව ඉක්මනට කියාගෙන යන්න පුළුවන් වෙන්න. මොකද අපි සාමාන්‍ය ලොකු ටියුටෝරියල් එකක් කරනකොට ඔයගොල්ලෝ බේසික්ස් හැමදේම දන්නවා කියලා හිතාගෙන තමයි කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒ කන්ෆ්ලික්ට් එක වළක්ව ගන්න අපි මේ දේවල් හැමදේම මුල ඉඳලා කියලා දෙනවා. ඉතින් කිව්වත් වගේ අපි එහෙනම් ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බෙමු. ඒක තමයි viewport navigation කියන අපේ blender ටියුටෝරියල් series එකේ දෙවෙනි ටියුටෝරියල් එක. ඉතින් ඒක මම මේකත් එක්ක පොඩි announcement එකක් දෙන්න තියෙනවා. ඒ announcement එක තමයි අපේ webinar series එකකුත් අපි එනවා කියලා කලින් video එකෙදිත් මම කිව්වා. ඒ කියන්නේ webinar series එකක් එනවා. මේක paid webinar series එකක්. මේගොල්ලන් මේකෙදි අපි ගොඩක්ම game designing part එක ගැන තමයි මුලින්ම focus කරන්න යන්නේ. එතකොට game designing, game theories එක එක දේවල් ගැන තමයි අපි මේ webinar series වල ඉස්සරහට ඔයගොල්ලන් කතා කරන්න යන්නේ. ඉතින් මේ webinar series එක ගොඩක් විට ඊළඟ මාසේ මුල හෝ මැද වගේ වෙනකොට පටන් ගන්න තමයි අපි යන්නේ. ඉතින් මේකේ පළවෙනිම webinar එක කතා කරන්නේ අපි ගේම් ඩිසයින කෙනෙක් ගැන. එහෙමත් නැත්නම් ගේම් ඩිසයින කෙනෙක්ගේ රෝල් එක මොකක්ද? ගේම් ඩිසයිනින් කියලා මොකක්ද ඇත්තටම කරන්නේ? ගේම් ඩිසයින කෙනෙක් කියන්නේ කවුද? ඒ වගේ දේවල් ගැන තමයි අපි මේ webinar එකේදී කතා කරන්න යන්නේ. ඉතින් මේ webinar එකක් ගැනත් මේකේ content එක ගැනත් අපි පස්සේ තව video එකක් අරගෙන ඉන්නම්. මේ webinar එක අපි කරන්නේ ලං වෙනකොට. ඊට පස්සේ ඊළඟට කියන්න තියෙන message එක තමයි අපි මේ video එකේ description එකේ දාලා තියෙනවා. WhatsApp අපේ group එකක් අපි අලුතෙන් හදලා තියෙනවා මේ video game master class එකට join වෙන කට්ටියට. ඉතින් මේ WhatsApp group එකට ඕගොල්ලන්ට add වෙන්න පුළුවන් අපේ අලුත්ම updates video එකක් ආවම මේ දේවල් ඔක්කොම ගන්න. හැබැයි දැනට අපි ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැහැ මේ WhatsApp group එක ඇතුලේ. හැබැයි ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න හරි මොන හරි තියෙනවා නම් ඒව share කරගන්න පුළුවන්. අපි මේ දේවල් note down කරගෙන WhatsApp group එක ඇතුළේදී උත්තර දෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට කියන videos වලදී මේ දේවල් cover වෙන විදිහට videos අපි දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි කරන්න හිතාගෙන ඉන්න දේ. ඉතින් ඕගලන්ට පුළුවන් අපි WhatsApp group එකට ඇඩ් වෙන්න. එහෙනම් ඕගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි tutorial series එකත් එක්ක දිගටම රැඳීගෙන ඉන්න. ඒ වගේම තමයි ඕගලන්ගෙත් video games හදන්න ඉන්න යාළුවෝ ඉන්නෝ නම් ඒගොල්ලන්ට මේ message එක දෙන්න අපේ අලුත් channel එක ගැන. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපි බ්ලෙන්ඩර් ටියුටෝරියල් එකේ දෙවෙනි වීඩියෝ එකෙන් ඊළඟට හම්බෙමු.